පුතා දන්නවද ශිෂ්‍යත්ව විභාගෙට ගණිත ගැටළු වලට ලකුණු 100කට වඩා වැඩි ප්‍රමාණයක් ලැබෙනවා කියලා. ඒ වෙනුවෙන් සමනල දැනුම ආයතනය ගණිත ගැටළු මාතෘකා 60ක් අඩංගු කරලා කෙටි ක්‍රම කට්ටලයක් හඳුන්ලා දීලා තියෙනවා. ගියවර ශිෂ්‍යත්ව විභාගෙ ලියපු අයියලා අක්කලටත් ඒ කට්ටලේ ගොඩාක් වැදගත් වුණා. මේ තියෙන පුතේ මාතෘකා 60කින් සමන්විත මෙන්න මේ කෙටි ක්‍රම කට්ටලය. මේකේ තියෙන විශේෂත්වය තමයි පුතේ මාතෘකා 60ක් තියෙනවා පුතාලා 3 4 5 වසරවල ඉගෙනගත්ත සියලුම මාතෘකා වගේ පුනරීක්ෂණය වෙනවා. හැම මාතෘකාවකම විස්තරයක් නැත්තම් අපි කියන සටහනක් නෝට් එකක් ඉදිරිපත් කරලා තියෙන රූප සටහන් එක්ක ඕනෑම දරුවෙක්ට පැහැදිලි වෙන ආකාරය ඊට පස්සේ ඒ උදාහරණ ගණන් හදලා තියෙනවා හැම මාතෘකාවකටම අදාළ එක වගේ ප්‍රශ්න ස්වරූපයෙන් එක විදිහට ඉදිරිපත් කරලා තියෙනවා ඊට පස්සේ ඒ ප්‍රශ්න වලට පිළිතුරු සැපයුවට පස්සේ පුතාලට පුළුවන් උත්තර කොලේ බලාගෙන පිළිතුරු ටික හරිද කියලා චෙක් කරගන්න අවස්ථාවක් තියෙනවා මේකේ තියෙන හැම මාතෘකාවක්ම පුතේ පුතාලට වෙන වෙනම ගලවලා ගන්න පුළුවන් විදිහට තමයි තියෙන්නේ. ඒ කියන්නේ දවසකදී පුතාලා විභාගයට සූදානම් වෙනකොට යම්කිසි ගැටලුවක් විසඳනකොට ඒකට උත්තරේ හොයාගන්න බැරි වුණොත් පුතාට මේ පොතේ තියෙනවා නම් මේ මාතෘකාව තෝරලා ඒක විසඳන ආකාරය හොයාගන්න පුළුවන් විදිහට පහසුවෙන් ගලවලා අයින් කරන්න පුළුවන් විදිහට මේක අවුරුදු කිහිපයක්. ඒ කියන්නේ පුතා 3 වසරදී සම්බන්ධ වෙන දරුවෙක්ට උනත් 4 5 වසරවල් වෙනකම්ම මේක පාවිච්චි කරන්න පුළුවන් විදිහට තමයි මුද්‍රණය කරලා තියෙන්නේ. ගියපාර ශිෂ්‍යත්ව විභාගෙදීත් පුතේ අපි මේ මාතෘකා 60 පොත සාකච්ඡා කරා දින 10ක් ඇතුළත විභාග ආසන්නයේදීම අපි නැවත සාකච්ඡා කරන්න හදන්නේ විශේෂයෙන්ම හතර ශ්‍රේණියේ දැනට ඉගෙනුම ලබන දුවල පුතාලා වෙනුවෙන් ශිෂ්‍යත්ව විභාගයට මාස කිහිපයකට පෙර දැන් ගියවර ශිෂ්‍යත්ව විභාගේ නම් විභාගයේ ආසන්නයේ තමයි අපිට මේ වැඩසටහන කරගන්න පුළුවන් වුණේ මෙවර පුතේ ඔයගලන්ට අවස්ථාවක් හම්බෙලා තියෙනවා ශිෂ්‍යත්ව විභාගයට මාස කිහිපයකට පෙරම මේ ගණිත ගැටළු වලින් තියෙන මූලික දැනුම සියල්ලක්ම වගේ ආවරණය කරගැනීමේ හැකියාව තියෙනවා. එතකොට ගියවර යම්කිසි මුදලක් අය කළා තමයි මේ පාඨමාලාව කරගෙන ගියේ. නමුත් මෙවර කිසිඳු මුදලක් පුතාලගෙන් අය කරන්නේ නැහැ. පාඨමාලාව සූම් තාක්ෂණය ඔස්සේ පැවැත්වෙනවා. මාස දෙකක් දෙකහමාරක් එකම එක දෙයක් පුතාලට කරන්න තියෙනවා. විශේෂයෙන් පුතේ මේ කට්ටලය මිලදී ගන්න ඕනේ පුතාලට. ඒක ළඟම තියෙන බුක් ෂොප් එකකින් පුතාලට ගන්න හැකියාවක් තියෙනවා. එහෙම ගන්න බැරි වුණොත් තිරේ දිස්සන අංකවලට කතා කරලා පුතාලට සමනල දැනුම ආයතනය හරහා ගෙන්වා ගැනීමේ හැකියාව තියෙනවා. එතකොට පුතේ පුතාලට හිතෙන්න පුළුවන් පොතේ මුදලට අමතරව ගෙන්වා ගැනීමේ ගාස්තු අය වෙනවා කියලා. නමුත් එහෙම වෙන්නේ නැහැ. පුතා කඩෙන් ගන්න මුදලම තමයි සමනල දැනුම ආයතනයට කියලා ඔන්ලයින් හරහා ගෙන්න ගත්තත් පුතාලට ගෙවන්න වෙන්නේ. දැන් මේ වැඩසටහන අපි පුතේ ජනවාරි 9 වෙනිදා හවස 6ට පටන් ගන්නවා. ඒතොර දැනටම පුතාලා WhatsApp group වලට ඇතුළත් වෙලා තියෙනවා නම් ඒ group වල රැඳී ඉන්න. නැත්නම් ඇතුළත් වෙන්න පුළුවන් තිරේ දිස්සන numbers වලට පුතාලා මැසේජ් එකක් එව්වත් හරි නැත්නම් කෝල් කරලා හරි දැනුවත් වෙන්න පුළුවන්. ඔයගොල්ලන්ගේ යාළුවන්වත් දැනුවත් කරන්න. මොකද මේ පළවෙනි වතාවට මේ අවුරුද්දේදී තියෙන වැඩසටහනට කිසිඳු ගාස්තුවක් අය කරන්නේ නැහැ. ඒ නිසා හැකි ඉක්මනින්ම ගෲප් එකට ඇතුළත් වෙන්න කියන්න. හැකි ඉක්මනින්ම ළඟම තියෙන බුක් ෂොප් එකකින් පොත අරගන්න කියන්න. එහෙම බැරි වුණොත් කල් තියා සූදානම් වෙන්න අවශ්‍ය නිසා ඔන්ලයින් හරි මේක ඕඩර් කරලා තියාගන්න. සමනල දෙනුම ගණිත ගැටළු කෙටි ක්‍රම කට්ටලයක් සූදානම් කරගෙන ජනවාරි 9 වෙනිදා හවස 6ට අපි නැවත හමු වෙමු පුතේ.